අපි පක්ෂයක් හැටියට එකමුතු වෙලා මේ තීරණයක් ගන්නවා කවුද අපේක්ෂකයා කියන එක. මොනවා වුණත් මං හිතනවා සජිත් ඇමතුමා ඉදිරිපත් වුණොත් එතුමා ජයග්‍රහණය කරන්නට නම් අග්‍රාමාත්‍යතුමා අපේ නායකතුමාගේ සහයෝගයත් අවශ්‍යයි. රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපතිවරණයට අපේක්ෂක හැටියට ඉදිරිපත් වුණොත් එතුමාගේ ජයග්‍රහණ වෙනුවෙන් සජිත් ඇමතුමාගේ සහයෝගය අවශ්‍යයි. ඒ වගේම කරු ජයසූරිය අපේ කතානායකතුමාට මේ රටේ බෞද්ධ ජනතාවගේ ලොකු විශ්වාසයක් තියෙනවා. ස්වාමින් වහන්සේලාගේ විශ්වාසයක් තියෙනවා. ඉතින් මං හිතනවා මේ නායකවරු තුන්දෙනාම එකතු වෙලා කතා කළා තුමාලා මං හිතන්නේ තීරණයකට එන්න ඕනේ කවුද ජනාධිපති වෙන්නට සුදුසු අපේක්ෂකයෙක්. නෑ කිසිම බලපෑමක් නෑ. අපි හදිසි නීතිය ගියසරේ මාසයකට අපි දීර්ඝ කෙරුවේ නුවර පෙරහැරට අවශ්‍ය ආරක්ෂාව ලබා දෙන්න. ඒකට පොලිසියෙනුත් ඉල්ලීමක් කෙරුවා ත්‍රිවිධ හමුදාවෙන් සහයෝගය අවශ්‍යයි කියලා. නමුත් මේ රටේ දැන් ආරක්ෂක තත්ත්වය දිහා බලනකොට ඉතාමත් දැන් ඒ තත්ත්වය පාලනය කරලා තියෙන්නේ. ඉතින් හදිසි නීතිය තව දිගටත් දීර්ඝ කරන්නත් අවශ්‍ය වෙන්නේ. හදිසි නීතිය දීර්ඝ කරන්න මේ රටට අවශ්‍ය සංචාරකයන් එන එකත් ඒකටත් ලොකු බලපෑමක් තියෙනවා. අපි දැන් ගොඩක් අපි හමුදාපතිවරුන් සමග සාකච්ඡා කරුවා, පොලිස් ප්‍රතිතුමා සමග සාකච්ඡා කළා. සියලු දෙනාම එකතු වුණා දැන් හදිසි නීතිය ගලවන්නට හොඳ වෙලාව කියලා. ඒතකොට මෙලොවට කතා බහක් තියෙන අතරේ ඉන්න නෑ ඒගොල්ලන්ට නිදහස ලබාගෙන නෑ. නීතිපතිතුමා ඒ වැඩ කටයුතු කරගෙන යනවා. ත්‍රස්තවාදීන් කිසිසේක් ආපෝ ජනතාව අතරට ගෙන යන්නට කිසිසේත් මේගොල්ලන්ට ඉඩ දෙන්නේ නෑ. නෑ අපිට කිසිම අවශ්‍යතාවයක් ඒ කටයුත්ත කරන්න. එක්සත් ජාතික පක්ෂයේ සජිත් ප්‍රේමදාස මැතිතුමා, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා, කතානායක කරු ජයසූරිය මැතිතුමා, මේ තමයි අපේ නායක තුන්දෙනා. මේ නායක තුන්දෙනා ඉදිරි ජනාධිපතිවරණයේ ජයග්‍රහණය කරන්න එකමුතුව වැඩ කරන්න අපි ඉල්ලීමක් කරලා තියෙනවා. මේ කටයුත්ත තා ඉක්මනින්ම විසඳලා මේ හැමෝම බලාගෙන ඉන්නේ එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරයෙක්ව පත් කරන්න. අනිවාර්යයෙන්ම ඉදිරි දින 10 ඇතුළත අපි ජනාධිපති අපේක්ෂකයෙක්ව පත් කරන්න ඕනේ.